සුබ දවසක් වෙනට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මොහොතේ ඔබ සියලු දෙනාටම ශ්‍රී ලාංකික සියලු දෙනාටම ඒ වගේම ශ්‍රී ලාංකික පිට රටවල ජීවත් වෙන අපේ දුවලා පුතා අපි හැමෝටම අපි වෙන ප්‍රාර්ථනා කරගමු සුබ නිදහස් මංගල්‍යයක් කියලා. නිදහසින් ජීවත් වෙන්නට අපිට අවසර ලැබිච්ච තවත් දවසක්. ඉතින් ඒ මං හිතන්නේ දේශපාලනාත්මකව අපේ රටට නිදහස ලැබිච්ච දවස පෙබරවාරි 4. අපි දන්නවා 1948 පෙබරවාරි 4 වෙනදා. ඒකයි අපි හැමදාම උක සමරන්නේ. යටත් විජිතයක් වෙලා ඉඳලා අවුරුදු 71කට පෙර අපිට නිදහස ලැබුණා. ඉතින් ඇත්තටම අද වගේ දවසක හැබැයි අපි ඇත්තටම කල්පනා කරලා බලන්න යුතු දෙයක් තියෙනවා. ඒ දේශපාලනික නිදහස වසර 2019කට ඉස්සලා ජේසු මේ ලෝකෙ ඉපදුනේ නිදහස දෙන්නම තමයි. ඒ වගේම අපි දන්නවා පරණ ගිවිසුම තුල අපි දිවස්වරු ඉන්නවා ප්‍රොෆෙසර් මේ හැම කෙනෙක්ම දෙවියන්ගේ වචනේ ප්‍රකාශ කරපු හැම කෙනෙක්ම උත්සාහ කරපු දේ තමයි නිදහස දෙන්නට. වාල් භාවයට පත් වෙලා තියෙන ජීවිතවලට ජනතාවට පරම්පරාවන් වලට ඒ වගේම පෞද්ගලික වහල් භාවයන් වලට පත් වෙලා ඉන්න අයට නිදහස දෙන්නට. මේක ඇත්තටම නිදහස කියලා කියන එක ඇත්තටම අත්දකින්නේ පෞද්ගලිකව අත්දකින්නේ ඒක දේව අත්දැකීමක් හැටියට ඔබ ඒක තුළ ගිහින් ඉතර කාට හරි ඔබ වහලෙක් හැටියට සේවය කරලා ඔබට නිදහස ලැබුණොත් ඔබ ඒක දන්නවා. ඒ වගේම ඔබ වහල් වෙලා තිබුණා නම් ඔබේම දේවල් වලට ඔබේම හැබිට්ස් වලට පුරුදු වලට වැරදි පුරුදු වලට සමහරට බොන්න වෙන්න පුළුවන් සිගරට් බොන්න වෙන්න පුළුවන් කාඩ් ගන්න නැත්නම් රේස් බයික් රේස් කියලා කියන නැත්නම් කැසිනෝ කියලා කියනවා එහෙමත් නැත්නම් අපි වැරදි සම්බන්ධතා තුළ වෙන්න පුළුවන් මෙන්න මේ වගේ නොයෙකුත් දේවල් තුළ අපි ඇබ්බැහි වීම වලට ඇබ්බැහි වෙලා හිඳලා අපිට ආලෝකයක් ලැබිලා දෙවියන්ගේ වචනය අපිට වචනය තුළින් එමතන් තව කෙනෙගේ ආරාධනය තුළ අපි ඒ ඇබ්බැහිවීම් වලට වහල් භාවයන්ට අපි සමු දුන්නොත් අන්න එදාට අපි දන්නවා මොකද්ද නිදහස කියන්නේ කියලා. එතකන් අපි දන්නේ නැහැ. සමහර මේ වෙනකොටත් ඔබ ඔබේ ජීවිතේ නිදහස කියලා කියන එක ඔබ අත්දැකලා ඇති. එහෙම අත්දැකලා තියෙනවා නම් අපි දෙවියන්ට ස්තුතිවන්ත වෙමු. ඒ වගේම ඔබ විවාහ වුණේ මොනවටද කියලා හෙවුත් නිදහසෙන් ඉන්න, සතුටින් ඉන්න, ප්‍රීතියෙන් ඉන්න. අපි සිස්ටර්ස්ලා ස්වාමිනවනේ නිදහසෙන් ඉන්න, සතුටින් සේවය කරන්නට. ඉතින් මෙන්න මේ වගේ අපි නිදහසෙන් ඉන්න සිටිය යුතු අය සමහර අය කතා කරද්දිත් අපි හරියට බය වෙනවා. ඇයි හේතුව? කෙලින්ම සැක කරපු ප්‍රශ්නයක් තමයි අහන්නේ. ඇයි මේක කරේ, මෙහෙම කරේ, මෙහෙම කරේ, මෙහෙම කරේ, ඇයි මෙහෙම වුනේ කියලා හැකල අපින් ප්‍රශ්න පත්‍රයක් අහනකොට අපි දන්නවා මේ පුද්ගලයා අපිව සැක කරලා තමයි මේ ප්‍රශ්න ටික අපින් අහන්නේ කියලා. මෙන්න මේ ආකාරයට අපි නිරන්තරයෙන්ම අනිත් කෙනාව සැක කරද්දි අනිත් කෙනාව වහලෙක් හැටියට මේ ප්‍රශ්න පත්‍රය තුළ අනිත් කෙනාව වහල් භාවයට අපේ සම්බන්ධතාවය තුළ පත් කරගද්දි මොකද්ද වෙන්නේ? ඔබේ නිදහසත් නැතුව ගිහිල්ලා ඔබත් වහලෙක් බවට පත් වෙලා ඔබ අනිත් කෙනාවත් වහලෙක් බවට පත් කරනවා. මොකද අනිත් කෙනාගේ මනස තුළත් ඒ හරියට ඒ අවශ්‍ය කරන ආකාරයට ඒ දේවල් වලින් ගොඩ එන්නට ඔහුට ඇයට බැරි නම් ඒ කෙනත් මහල් බවට පත් වෙනවා. ඉතින් ජීවිතය තුළ සතුටින් ජීවත් වෙනවා වෙනුවට අන්තිම අපි වහල්ලු හැටියට ජීවත් වෙලා මිය දෙන්නට යනවා. ඔබයි මමයි ජීවත් වෙන්න තියෙන්නේ තව ටික කාලයක්. ඉතින් ඒක නිසා අපි දන්නේ කොච්චරද කියලා හෙටද අනිද්දාද තව අවුරුදු කීයකින්ද කියලා අපි දන්නේ. එහෙමනම් රත්තරන් අම්මේ තාත්තේ දුවේ ස්වාමීන් වහන්සේ මේ ලෝකෙට ආවේ නිදහස දෙන්නට. දේව වචනේ ප්‍රකාශ කරන හැම කෙනෙක් මේක ප්‍රකාශ කරන්නේ අපේ ජීවිතයේ තියෙන වහල් බවෙන් අපිව එළියට ගන්න නිදහස් වෙන්නට. ඉතින් එහෙමනම් අද වගේ ලස්සන දවසක අපේ රටම නිදහස සමරන මේ දවසේදී අපි කල්පනා කළ බලමු ස්වාමිනේ අපේ රටට අපි නිදහස දෙන්නේ කොහොමද? ඒ වගේම අපේ හදවත්වලට අපි නිදහස දෙන්නේ කොහොමද? අපි අපිව නිදහස් කරගන්නේ කොහොමද? අපිත් එක්ක අපේ ජීවිතේට බද්ධ වෙලා ඉන්න ආයව නිදහස් කරවන්නේ කොහොමද? වහල් භාවයට අපි කාවරිපත් කරනවා ඒක මහා පාපයක්. ඉතින් ඒක නිසා අපි මේ පාපෙන් මිදලා අනිත් කෙනාවත් නිදහස් කරලා අපිත් නිදහස් මානසිකත්වයෙන් යුතුව ජීවත් වෙමු. ඒ සඳහා ඔබට ජයම ජය.
ජේසුගෙන් පිහිටයි.